සුබ මධ්‍යහනක් ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම ඉෂාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත හන්නල්ල දිත්ව ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ රට ගොඩනැගිය හැකි මග අපිට ගොඩෙන්න පුළුවන් අපේම ශක්තියක රට ජාතිය බේරගත්තා කියලා කෑ ගහලා සටන් පාට කියලා රටක් බේරගන්න බෑ යලකන්නේ වගා හානි සඳහා වන්දි ලබා දීම අවසන් අදියරේ අදත් තද වැසි ඇමසන් ගිනිනිවීම ගැන G20 සමුළුවේත් අවධානය හංවැල්ල ප්‍රදේශයේදී සිදු වූ දිත්ව ඝාතනයට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. හංවැල්ල පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ 9:30 10:04 කාලයේ පැමිණි දෙදෙනෙකු මෙම ඝාතන සිදු කර තිබුණා. මුහුණු ආවරණය කර හෙල්මට් පැළඳ යතුරු පැදියකින් පැමිණි නාදුන්නන පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ වෙඩි තබා තිබුණේ එම නිවසේ හිමිකරුට සහ ඔහුගේ රියදුරටයි. එම වෙඩි ප්‍රහාරවලින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂත පත්ව තිබෙනවා. පානතුර ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගියා. යතුරුපැදියක් මාර්ගයේ අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙනුයි එම අනතුර සිදු වුනේ. යතුරුපැදියේ ගමන් කළ 17 හැවිරිදි සහ 20 හැවිරිදි විහි පසු තරුණයන් දෙදෙනෙකු ඉන් මිය ගියා. සටන් පාටවලින් පමණක් රට ගොඩනැගිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෝතූර් ප්‍රදේශයේ මාර්ග 124ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ග්‍රාමීය ප්‍රදේශ නගර සමග යාකරන අයිරෝඩ් ව්‍යාපෘති යටතේ මෙය සිදු කෙරෙන්නේ. දිවේනපුරා කිලෝමීටර් 1180ක මාර්ග මේ යටතේ සංහරදනය කෙරෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 1700ක්. ආර්ථිකය කැඩිලා ණය ගන්න බැරි රටක් අන්තිමට රට පාලනය කරන්න බැහැ කියලා මොකද්ද කරේ හදිසියෙ ඡන්දයක් තිබ්බා අපි බෝම්බෙන් පස්සේ රට පාලනය කරන්න බෑ කියලා ඡන්දෙකට ගියේ නෑ ඔන්න අපි ආපහු රට හදලා දුන්නා රට ඉදිරියට ගෙනිච්චා අන්න ඒ ශක්තිය තියෙන්නේ අපිට විතරයි මේ අපි ඇති කරපු පෙරමුණ ආණ්ඩුවට විතරයි වෙන කාටවත් ඒක කරන්න බැරි වුණා මේගොල්ලෝ බැහැ කියලා දුවලා ගියා අපි පුළුවන් කියලා බැනුම් අහලා ප්‍රතිඵල ලබලා දුන්නා රට හදලා දුන්නා අන්න ඒකයි කරලා තියෙන්නේ දැන් තියෙන්නේ මෙතන ඉදිරියට යන්න රැකියාව වැඩි කරන්න ඕනේ දැන් අපේ ණය ආපහු ගෙවන්න ඕනේ. ඒ නිසා ඊළඟ අවුරුදු පහේදී අපි අපනයන ආර්ථිකය ඇති කරමු. මෙතන තියෙන ජීවර කර්මාන්තේ නවීකරණය කරමු. කෘෂි කර්මය අපනයනට හරමු. අපනයන කර්මාන්ත ඇති කරමු. අපනයන සේවය ඇති කරමු. සංචාරක ලක්ෂ්‍ය විසුණා නෙමෙයි 43ක් කරමු. අපිට ගොඩෙන්න පුළුවන් අපේම ශක්තිය විතර රට ජාතිය බේරගත්තා කියලා කෑ ගහලා සටන් පාට කියලා රටක් බේරගන්න බෑ. අපිට හිගන ජාතියක් වෙන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා ඊළඟ අවුරුදු පහ මේ ගමන යමු. යලකන්නේ වගාහානි සිදු වූ ගොවීන්ට වන්දි පිරිනැමීම අවසන් අදියරට පැමිණ තිබෙන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. මේ අර්ථයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වන්දි පිරිනැමීම මෙම සතියේ සිදු කෙරෙන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසන්නේ. අපි මේ වෙනකොට වැඩි වශයෙන් හානි වෙලා තිබුණ සියලුම දිස්ත්‍රික්කවලට ගෙවලා අවසන්. තවත් විශාල වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ ගම්පහ සහ පුත්තලම කියන දිස්ත්‍රික්කයන් දෙක. ඒතකොට ගම්පහ දිස්ත්‍රික්කයේ වන්දි ගෙවීම අනිද්දා එනම් 28 වෙනිදා සිද්ධ වෙනවා. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ වන්දි ගෙවීම 30 වෙනිදා සිද්ධ වෙනවා. ඒ දෙක සිද්ධ වුණාන් පස්සේ ඇත්තටම අපි කෝටි 5කට වඩා වැඩි මුදලක් සියලුම ජනතාව වෙත බෙදා අවසන් වෙනවා. ඊට අමතරව තියෙනවා තවත් සමහරක් දිස්ත්‍රික්කවල ඉතාමත්ම සුළු සුළු ප්‍රමාණවලින් තියෙන දිස්ත්‍රික් වල ගොවීන්ට අපි ඒගොල්ලන්ගේ ගිණුම් වලට බැර කිරීම හෝ දිශාපතිතුමාට චෙක්පත් ලබා දීමේ කටයුතු ඉදිරි සතිය තුළදී සිද්ධ කරනවා. ඒත් එක්කම පහුගිය දවස්වල විවිධ පුද්ගලයන්ගේ උසුගැන්වීම මත සේනා දළබු හානියෙන් හානියට පත්වෙච්ච ගොවීන්ට වන්දි ගෙවන්නේ නැහැ කියන තත්ත්වයක් ගොවීන් අතර ප්‍රචාර වෙලා තියෙනවා. පසුගිය කාලයේ සේනා දළබු වදුරු නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච ගොවීන්ට ගෙවල අවසන් කරා. යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ 4 වන දිනය අදයි. මහජන සුභසාධන වැඩසටහන් රැසක් අද දිනේත් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධවයි රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් මට්ටමින් මෙතෙක් නොවිසඳුණු මහජන ගැටලු විසඳමින් සංවර්ධනය වේගවත් කිරීම වැඩසටහනේ අරමුණයි.
යාපනයේ කයිතඩි ප්‍රදේශයේ ධීවර පවුල් 100කට ධීවර ආම්පන්න ලබා දීම සංකේතවත් කරමින් ධීවරයින් දස දෙනෙකුට ධීවර ආම්පන්න ලබා දීමට අද දිනේදී කටයුතු කෙරුණා. එමෙන්ම වකුගඩු රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද අද දිනේදී පැවැත්වුණා. අඩු ආදායම් ලාභී පවුල් වෙත ජල පිරණ උපකරණ නොමිලේ ලබා දීමටද කටයුතු කෙරුණා. රුපියල් ලක්ෂ 40 බැගින් වැය කරමින් ඇරඹෙන ජල පිරිපහදු ඒකක 3ක් සඳහා මුල්කල් තැබීමද විශේෂත්වයක්. ලබන 29 වනදා දක්වා පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය හා ප්‍රගති සමාලෝචනය ලබන 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා 2010-2015 අතර කාලය තුර දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ලබා දී ඇති නිර්දේශ ආංශික කාරක සභාව විසින් කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා. හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරමින් රජය හා සම්බන්ධ ගනුදෙනුවකට අත්සන් තැබීමෙන් වරදක් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී තිබෙනවා. 2015 ජූනි මාස 17 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග බැටික්ලෝ කැම්පස් පුද්ගලික ආයතනය ඇතිකරගත් ගිවිසුමකට හිස්බුල්ලා මහතා මන්ත්‍රී ධුරය දරමින් අත්සන් තබා ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. මන්ත්‍රීවරයා අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ශ්‍රී ලංකා හිරා පදනමේ සභාපතිවරයා ලෙසයි. පාර්ලිමේන්තු නීතියට අනුව යම් අයෙකු රජය හා සම්බන්ධ ගනුදෙනුවකට හෝ කොන්ත්‍රාත්තුවකට අත්සන් තබන්නේ නම් එතැන් සිට ඔහු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ අනුව 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ හිස්බුල්ලා මහතා දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කිරීම පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව කථානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවන් 22 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඉරානයට අයත් බහුදින යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 116ක් ශ්‍රී ලංකාවට රැගෙනීමෙන් සිටියදී අතරංකුට ගත් 17 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 6 වනදා දක්වායි. සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මගින් පරිගණක විශ්ලේෂණ වාර්තා 1000කට අධික ප්‍රමාණයක් විමර්ශනය කළ යුතු ඇති බව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නා. එම වාර්තා ලැබුණ පසු ඒ පිළිබඳ අධිකරණයට දැනුම් දෙන බවද ඔවුන් ප්‍රකාශ කළා. මේ අතර රුපියල් කෝටි 100කට වඩා වටිනා හෙරොයින් මත්කුඩු සමග කොල්ලපිටියේදී අතරංකුටගත් විදේශිකයන් 3 දෙනා ඇතුළු 5 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන්ද ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. සැකකරුවන් පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. රටපුරා සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් බේරුවල මාගල්කන්ද අම්බප්පල හන්දියේ සිට රොක්ලන් වත්ත දක්වා මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. රන්මාවත් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කෙරුණු මෙම මාර්ගය සඳහා වැයකින් මුදල රුපියල් 184ක් බේරුවල මක්කුණ මුංහේන සහ යටදුල ආදී ප්‍රදේශවල ජනතාවට මෙමගින් තම ගමනාගමන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට හැකියාව ලැබෙනවා. ප්‍රාදේශීය මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බොහොම අබලන් වෙලා ඇතිවිච්ච පාරක් මේ වගේ තත්ත්වයකට පත් කරගත්තේ පළවෙනි වතාව. අපේ රජයටත් ඇමතිතුමාලටත් අපි ප්‍රශංසා කරන්න ඕන අපිට මේ කාපට් දාලා මේ පාර හදා දුන්නට. වසර ගණනාවක් මේ පාර කවුරුවක්වත් ප්‍රතිසංස්කරණ කරන්න හැක්වත් ඇරලා බැලි නැති තත්ත්වයක් උඩදී තමයි මේ පාර දැන් මේ සංවර්ධනය කරන්න ගත්තේ. ඒ සම්බන්ධයෙන් මේ රජයට ප්‍රදේශවාසීකට මාගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. රුපියල් මිලියන 25ක වියදමින් ඇල්ල බල්ලකිටුව මධ්‍යම භේදශාලාව නව ගොඩනැගිල්ලක්ද සමග සංවර්ධනය කර නේවාසික රෝහලක් බවට පත් කෙරුණා. සියලු පහසුකම් වලින් මෙය සමන්විතයි. බල්ලකිටුව ඉලුක්පැලැස්ස සහ දොරංකුල්ල ආදී ගම්මාන රසක ජනතාවට මෙමගින් ප්‍රතිලාභ හිමිවනවා. මෙම නේවාසික රෝහල විවෘත කිරීමේ අවස්ථාවට මැති අමතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනුරාධපුර ගල්කිරියාගම රෝහලේ ඉදිකෙරුණු ඖෂධ ගබඩාව සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ පසුගියදා විවෘත කෙරුණා. මෙම කුණ්ණකිලි දෙක සඳහා රජය වැය කළ මුදල රුපියල් 150ක්.
මේ අතර අනුරාධපුර ආණ්ඩියාගල රෝහලේදී කෙරුණු හදිසි ප්‍රතිකාර ඒකකයේ ජනතා අයිතියට පත් කෙරුණේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. නවීන පහසුකම් වලින් සමන්විත මෙම හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වැයකින්න මුදල රුපියල් ලක්ෂ 250ක්. රජරට විස්කම් කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය ලබන 30 වනදා අනුරාධපුර සල්ගාතු ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. උතුරුමැද පළාත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සවිමල ගැන්වීමත් ඔවුන්ගේ නිර්මාණ හා නිෂ්පාදන සඳහා වෙළඳපළ අවස්ථා උදා කරදීමත් මෙහි අරමුණයි. දින 3ක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වීමටයි කටයුතු කර තිබෙන්නේ. පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දවසේදී දිවයිනේ බස්නාහිර මධ්‍යම සබරගමු දකුණු සහ වයම් පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මද වැසි ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව ඌව පළාතේත් ඒ වගේම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සස දෙකෙන් පවන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර සබරගමු දකුණු සහ මධ්‍යම පළාත්වල නැත්නම් ස්ථානවලට මිලිමීටර් 50 සිට මිලිමීටර් 75 වන දක්වා වන තරමක් තද වර්ෂාවත නැඳ බලාපොරොත්තු වෙන පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව උතුරු සහ උතුරු මැද පළාත්වලත් ඒ වගේම පුත්තලම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විනිවිද පැඩිකිනේට 50 වන දක්වා වැඩි වෙන පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ගිගුරුන් සහිත වැසි දිනට ඇති වෙන විටත් එම් ප්‍රදේශවල තාවකාලික තද සුළඟ ඇති වෙන්න පුළුවන්. මිනිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු තම්බ කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවෙන් කාරණා කිරලා සිටිනවා. ඒ වගේම මුහුදු ප්‍රදේශවල කලුණු තත්ත්වය සැලකුවොත් උත්තලම සිට කොළඹ සහ ගාල්ලාරා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටිනීට වැසියව ගිවුරුන් සහිත වැසියති වේවි. ඒ වගේම දිගින වටා වන මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස් කාලයේදී රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසියව ගිවුරුන් සහිත වැසියති වෙන්න පුළුවන්. දිගින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං සාමාන්‍යයෙන් පැඩි කිනුට 30 සිට පැඩි කිනුට 40 වන දක්වා වන සාමාන්‍ය නීති දිශාවෙන් තම හමාගෙන ඉන්නේ. සම්බන්ධර සිට පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම පුත්තලම සිට මන්නාරම සහ කංකසන්තරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විනිවිද පැඩිකිනේට 50 සිට පැඩිකිනේට 60 වන දක්වා ඉහළ යන පුළුවන්කමක් තියෙනවා. එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ගිගුරු සහිත වැසි ඇති දිනට තෙම් මුහුදු ප්‍රදේශවල තාවකාලික පැඩිකිනේට 70 සිට පැඩිකිනේට 85 වන දක්වා සුළඟ ඇති වෙන්න පුළුවන්. එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලික රළු වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ නිසා දියවර සහ නායක ප්‍රජාවත් මේ ගණනේ ඉතා දානෙන් කටුතික නිසා පිළිලා සිටිනා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. කනම්පැල්ලේ ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ සංවිධානය කළ සතිපිරිත් පින්කම් මාලාවක් එම විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාර අධිකාරී පූජ්‍ය පණ්ඩිත කනම්පැල්ලේ සුමනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි මෙය සංවිධානය කර තිබුණේ. සංස්කෘතිකාංග ඇතුළත් අලංකාරවත් පෙරහැරකින් පින්කම් මාලාව අවසන් කෙරුණා. විහාරස්ථ දායක සභාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මැතිවරණ නීති සහ කාලීන දේශපාලනය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඇහැලියගොඩ දී පැවැත්වුණා. ජාතික මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානි මංජුල ගජනායක මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. වත්කම් හා බැරකම් ප්‍රකාශන නීති උපරිමෙන් බලාත්මක කළ යුතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. 2019 අංක 5 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්වුණා. මහ බැංකු මුදල් මණ්ඩලයයි මෙය සංවිධානය කර තිබුණේ. වෙළඳ හිඟය යහපත් මට්ටමකට පැමිණ ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. රාජගිරිය මාදින්නාගොඩ ශ්‍රී සුරම්යාරාම පුරාණ විහාරස්ථානයේ 81 වන වාර්ෂික ඇසළ මහ පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. විහාරාධිපති දොඩංකොල්ලේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි මෙය සංවිධානය කර තිබුණේ. අලි ඇතුන් හා නර්තනාංග රැසකින් පෙරහැර අලංකාරවත් වුණා. මේගමුව බෝලවලාන 16 වන බෙනඩික් සංස්කෘතික අධ්‍යාපන ආයතනයේ පාඩමාලා හැදෑරූ සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම එම ආයතන ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. සිසුන් 145 දෙනෙකු සඳහා මෙහිදී සහතිකපත් පිරිනැමුණා. අගරදුගුරු අතිතු මැල්කම් කාදිල රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩාතරතුරු වෙත. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය 45 වනවරට සන්නදාන කළ ජාතික වයස් සීමා පිහිනුම් තරගාවලිය දින 4ක් පුරා කොළඹ සුගත්දාස පිහිනුම් තටාකයේදී පැවැත්ුණා. පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කර මෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට අධික පිරිසක් මීට එක්ව සිටියා. වයස් කාණ්ඩ 6ක් යටතේ තරඟ පැවැත්ුණේ. තරගාවලියේ පිරිමි සමස්ත ශූරතාව මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ හිමි කරගත්තා. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල කාන්තා අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. එත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පස්වරු 1:55 සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්.
www.itnnews.lk.